මන් තාම ජාතිවාදියෙක් නෙමෙයි. මුන් ඔක්කොම එකයි. රනිල් එක පැත්තක, මහින්ද එක පැත්තක, මෛත්‍රී එක පැත්තක. මුදුම කාලකන්නේ. ජාතිවාදී පකයිනේ. ඕන ජාතිය කියන පකයන්ට තමයි ඒ කියන්නේ. මේ පකය කියන එක දේශපාලන වචනයක් වාසු දෙන අනක් කර පාර්ලිමේන්තුවේ භාවිතා කරලා. හැන්සාඩ් ගත වෙලා තියෙන නිසා දැන් සබ්බිය වචනය. සංහිඳියාව කියන වචනේ තිබිච්ච ලස්සන අර්ථය මේ ආණ්ඩුව ගූදාලා ගූ වලින් අයිසින් කරලා කැත කරලා නෙවතු. දෙමළ ලෝකෙට විරුද්ධයි. පළමු ලෝකෙට විරුද්ධයි. හිට්ලර්ට විරුද්ධයි. දේශීය හිට්ලර්ට පක්ෂයි. කොට ගවුන් නැතිගෙන සංග්ලාසස් දාගෙන නල්ලි දාගෙන බෑන් බෑග් දාගෙන ඇවිදගෙන යන සංස්කෘතියක් කියලා. අද මුළු මූණම ශරීරය වහගෙන බිල්ලොට් එකක් යන ගෑනට. මම කඩලන්තුමට බැන්න නැති වෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මගෙත් එක්ක අර වශී බෝල ගැන කියද්දි හක හක ගාලා hina වෙලා තියෙන රැස්වීමල. ඇයි මම මේකට ගහනවා මහින්ද රාජපක්ෂ නැති වෙන්නේ? අනේ දෙයි හාන්දුරනලා මේ මිනිස්සුත් දැන් එකක් තියාගෙන කරවෝ. එකක් තියනවා දැන් අතේ. මේ කරකවන්නේ 2015 ජයග්‍රහණයක් තියෙනවා. නෙල්සන් මැන්ඩෙලා වෙන්න පුළුවන් කමක් තිබිච්ච මිනිස්සු. කැමිලස්ගේ ගජමෑන් වීමින් පෞතෙනෙක් ගැන පොඩි කතාවක්. කිසිවක් බ්ලොක් කරලා කිසිවක් විසඳන්න බෑ. බ්ලොක් කරන්න. කැතයි. एक अपूर मनुष्य एक मे संस्कृति मे भाषाव बहुम लसंट हसुरोनो बहुवट दर्वण लक्ष गणन एकनो हे भाई पशुकालीन मे अपूर्व मनुष्यव तवत् सिंगल मिनीसुंट वाहक दुर्गाय अद स्टैंड बै विथ लहिर वेडसट हेन्वे सिंगल सन्ना मे उपुल शांत सन्नस्कल वेन्वे ආයිබන් සර් ආයිබන් ලයිරු ඔබ දරුවන් ලක්ෂ ගන්නකට උගන්වපු කෙනෙක් වර්තමානයේ ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල අධ්‍යාපන ඇමතුමා කියනවා ළමයින්ගේ ආරක්ෂාව තහවුරුයි හැබැයි දෙමව්පිය පාසල් යවන්න බයයි තවත් ආගමික නායකයන් කියනවා පාසල් විවෘත කරන්න එපා කියලා ඔබට මොකද හිතෙන්නේ ඇත්තටම ආරක්ෂාව ළමයින්ගේ දරුවන්ගේ තහවුරුයිද තහවුරු නැහැ මේ මොහොත වෙද්දී ලහිරු ඇත්ත කාරණාව තමයි අහිංසකයන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒක ඒක මම හිතනවා මම විශාල වශයෙන් කම්පා වෙන්නේ මේ අහිංසකයන් පිළිබඳව. ඒ කියන්නේ මතයක් ඉදිරිපත් කරන, අදහසක් ඉදිරිපත් කරන, ඥානයක් තියෙන මොකක් හරි සංවාද කරනවා මිනිසුන්ව ඉතාම නරක විදිහට නිහඬ කරපු වෙලාවක් මේ. ඒ නිසා ඇත්තටම මම මේ ලහිරු නිසාද කතා කරේ. ඒ ලහිරු මට පොඩි කාලයකදී වාමගෙත් එක තියෙන මිත්‍ර සම්බන්ධයක් සමන් වගේ කතා කරා. නැත්නම් ඇත්තට මේ වෙලාවේ ඇත්ත අදහස තමයි කතා කරන්නේ කාටද? ඇහුම්කන් දෙන්නේ නැති පිරිසකට කතා කරන එකේ තේරුමක් තියෙනවා. මම කියන දේ ඇහුම්කන් දෙන්න ඔයාට සංයමයක් තියෙන්න ඕන. මං කියන භාෂාව තේරුම් ගන්න ඔයාට හැකියාවක් තියෙන්න ඕන. මගෙන් නැවත පෙරලා ප්‍රශ්න කරන්න ඕන මම කිව්ව දෙයක් මුල් කරගෙන. ඒ වගේ ඉවසීමක් නැති වෙලාවක අදහස් ප්‍රකාශ කරන්නේ කාටද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා පාසල් අධ්‍යාපනය ගැන අධ්‍යාපන ඇමතිගේ ප්‍රකාශය ගැන ආණ්ඩුව ගැන ජනාධිපති ගැන මුස්ලිම් ප්‍රජාව ගැන ත්‍රස්තවාදීන් ගැන ත්‍රස්තවාදීන් නොවන අහිංසකයන් පිළිබඳව විශාල අර්බුදයක් තියෙන ලාවක භාෂාව පාවිච්චි කිරීමේදී විශාල අර්බුදයක් තියෙනවා මේක තේරුම් ගන්නේ වැරදි විදිහට ඒ නිසා මම උත්සාහ කරනවා මේ සංවාදයේදී ලහිරුට පුළුවන් තරම් තේරුම් කරන්න ලහිරු නෙවෙයි මේ මගේ ඉස්සරහා ඉන්නේ කියලා හිතාගෙන මම උත්තර දෙන්න මම ලෑස්ති වෙනවා වාට පුළුවන් මගේ මෙතන ඉහට ඕන ප්‍රශ්නයක් අහන්න. ඔබ තමයි ලංකාවේ සිංහල ගුරුවරයා. ඔබ තමයි ලෙජන්ඩ් එක. ඔබ දේශපාලනෙත් සැරිසරනවා. හැබැයි අර මම අර පටන් ගද්දිම දුන්න කාරණා වගේ තමයි යම් සිංහල පිරිසකට ඔබ වහකටු වෙනවා. මොකක්ද ඔබ සිංහල මිනිසුත් එක්ක තරහයිද? ලහිරු මම සිංහල සංස්කෘතිය හැදිච්ච මිනිහෙක්. මගේ අම්මයි අප්පච්චි දෙන්නම සිංහල. මගේ අප්පච්චි ගොවියෙක්. මං හද්ද පිටිසර සිංහල බෞද්ධ ගමක එකේ මගේ උපැන්නේ තියෙනවා මම සිංහල බෞද්ධයෙක් කියලා. ඒ නිසා මට වඩා හුරු මං වඩා දන්නේ මට විවේචනය කළ හැක්කේ මට අධ්‍යයනයක් තියෙන්නේ සිංහල භාෂාව සිංහල සංස්කෘතිය සහ සිංහල සමාජය. මම නොදන්න සමාජයක් පිළිබඳව මම අධ්‍යයනය කරලා නැති සමාජයක් පිළිබඳව අදහස් ප්‍රකාශ කරනවට වඩා මට පහසුයි මං දන්න සමාජයේ විවේචනය කරමින් ඒක හරිගස්ස ගනිමින් ඔවුන් එක්ක හැප්පෙමින් ඔවුන් එක්ක කතා කරමින් යන්න මට හරි ලේසි. ඒ නිසා මම හිතනවා මගේ අතින් වැඩිපුරම සාකච්ඡා වෙලා තියෙන්නේ වැඩිපුරම විවේචනය වෙලා තියෙන්නේ මගේ උපැන්නේ තියෙන ආගම සහ මම නියෝජනය කරන ජාතිය. ඒකට හේතුව මම වැඩිපුරම දන්නේ මේ අවුරුදු 55 30 ඒක ගැන.
ඒන් සමම වැඩිපුර ගැන අදහස් ප්‍රකාශ කරාම ඔබ සිංහලියොත් එක්ක තරහයිද වගේ අදහසක් එනෝ මං හිතනවා ඒක සාධාරණ එකක් ඒගොල්ලන්ට ඉන්නේ ඒක සාධාරණයි සාධාරණයි නේ ඒක මොකද ඒගොල්ලන්ගේ ඥානීය සම්බන්ධින් ගැටලුවක් තියෙන නිසා උදාහරණයක් මම මේ කියන්නේ මං වඩා ඥානාන්විත දේවල් ප්‍රකාශ කරන අදහස නෙවෙයි මම 2015 එක්සත් ජාතික පක්ෂයෙන් රත්මලානාසනේ චන්දිල්ලන වා විතරක් නෙවෙයි මම 2015 මේ ආණ්ඩුව පත් කිරීම සම්බන්ධයෙන් හිටපු කණ්ඩායමේ සමාජිකයෙක්. හරි. හැබැයි මම මේ වෙද්දි විතරක් නෙවෙයි ආණ්ඩුව පත් වුණාට පස්සේ සතියක ඉඳන් මම ආණ්ඩුවත් එක්ක නෑ. එකක්. මගේ දේශපාලන යෝජනාව මිනිසු ප්‍රතික්ෂේප කරා. මගේ දේශපාලන යෝජනාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරා. මගේ දේශපාලන යෝජනාව ප්‍රතිපක්ෂ විසින් ප්‍රතික්ෂේප කළා. මගේ දේශපාලන යෝජනාව ආගමික නායකයන් සහ එයත් පිරිස ප්‍රතික්ෂේප කළා. මගේ දේශපාලන යෝජනාව මේ රටේ බහුතරයක් මිනිස්සු ප්‍රතික්ෂේප කළා. හැබැයි මගේ දේශපාලන යෝජනාවත් එක්ක එකඟ වෙන ඒ ගැන සාකච්ඡා කරන සංවාද කරන ඉතා සුළුතරයක් මගෙත් එක්ක තාම ඉන්නවා. මම විශ්වාස කරනවා මම මේ කතා කරන්නේ සුළුතරයක් මගේ ඔළුව ඇතුලේ තියාගෙන කියලා. මම එකක් කියන්නම් මේ දේශපාලන යෝජනාව ෆේල් වෙන්න හේතුවක්. මම එක්සත් ජාතික පක්ෂයෙන් චන්දිල්ලවට මම UMP කාරයෙක් නෙවෙයි. දැන් ප්‍රශ්නයක් එනවා UMP කාරයෙක් නොවන මිනිහෙකුට පුළුවන්ද චන්දිල්ලන්න කියලා. ඔව්. මම එක්සත් ජාතික පක්ෂයේ හෝ UMP කී අදහස් මම දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරලා නැහැ. මම ප්‍රකාශ කරලා තියෙන්නේ මගේ අදහස්. මගේ යෝජනාව. මම හිතුවා මගේ යෝජනාවලිය අරමර පාර්ලිමේන්තුවට ගියා නම් එහෙම ඒ යෝජනාවලියත් එක්ක මට අරගලයක් තිබුණා. මම ඒ යෝජනාවලිය කියන්නම්. ලංකාවේ මුස්ලිම් විද්වතුන් එකතු වෙලා මරදාන විශාල සමුළුවක් කරනවා. ඒ සමුළුවේ ප්‍රධාන ප්‍රකාශකයා විදිහට ඕන් මට ආරාධනා කරනවා. ඒක YouTube එකේ තියෙනවා නයි. මම ඒකෙදි කියනවා පළවෙනි කාරණා මගේ යෝජනාව ජාතිය හෝ ආගම මුල් කරගෙන හදන කිසිම දේශපාලන හෝ කිසියම් සංවිධානයකට රාජ්‍ය ඉඩ දෙන්න ඕනේ නැහැ කියලා. දැන් මේක වරදවා තීරුම් ගත්තොත් ඉවරයි. මම නැවත කියන්නම් ජාතිය හෝ ආගම භාෂාව වගේ දේවල් මුල් කරගෙන කිසිම සංවිධානයක් හදන්න දෙන්න ඕන නැහැ. ඒ නිසා ඉතිහාසය ගත්තොත් එහෙම මුස්ලිම් බැංකු මුස්ලිම් ඉස්කෝල මුස්ලිම් අයට ශරියා නීතිය මේකට අයිති. මොකද ජාතිය හෝ ආගම මුල් කරගෙන තනුව සංවිධානය. මම එදා මුස්ලිම් විද්වතුන්ගේ සමුළුවේදී මේක කියනවා. හැබැයි ඒක ගත්තේ සිංහල ජාතිවාදී අන්න බුදුබල සේනාවකට ගැහුවා. මම නැවත ඒ ප්‍රකාශය කියන්නම්. මම මේ මොහොතෙත් කිසිදු ජාතියක් හෝ ආගමක් මුල් කරගෙන හදන පාසලකට ඇඳුමකට ශිෂ්ටාචාරයකට ඉඩ දෙන්න ඕනේ. ඔවුන්ට සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතියෙන් ඉඳගෙන ඉන්න පුළුවන්. ඒක වෙනම කාරණාවක්. හැබැයි රාජ්‍යයත් එක්ක සම්බන්ධ වෙයි. රටක් එක්ක සම්බන්ධ වෙයි. ජාතිය හෝ ආගම මුල් කරගෙන හදන සංවිධාන වලට මම විරුද්ධයි. මේක මගේ යෝජනාවක්. මම පෙරදුනා කියන්නේ මේ යෝජනාව පරාජය වුණා. ඒ නිසා මගේ මේ යෝජනාවේ හඬට මේ විදි ශක්තියක් නැහැ. හැබැයි මම තනියෙන් මේ ශක්තිය ගොඩනගනවා. මම තනියෙන් කියන්නේ. එක එකක්. දෙක ජ්‍යොතිෂය යන්ත්‍ර මන්ත්‍රවත් අපිට වල විරුද්ධ වුණා. අපි උදාහරණයක් කියමු. මම බොහෝ තැන්වල තේඩාවක් දාන් පිරිත් නූල් වාගේ දාගෙන ඉන්න අයට විරුද්ධව මම අදහස් ප්‍රකාශ කළා කියලා. අයිදන්නා උන්ගේ ඇත්ත අභ්‍යන්තර චරිතයේ ඊට සතෙක් බව මම දන්න හින්දා රාවරණයට මම ගහලා තියෙනවා ඇත්ත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අර අතේ කරකව කරකව හිටියේ වශීබෝලයක් කියලා මිනිස්සු කිව්වා. මම දන්නේ ඒකට කියන්නේ මොකක්ද කියලා. මම මේක ඔහුට ඒ වශීබෝලේ යෝජනා කරන ජ්‍යොතිෂඥයෙකුත් ITN එකේදී ප්‍රශ්න කරනවා මොකක්ද ඒ කියලා. එයා කියනවා එක්සයිස් එකට තියන් හිටියා කියලා. මං හිතනවා නාමලුත් තියන් ඉන්නේ එක්සයිස් එකට. මේකට විරුද්ධ වුණා. යන්ත්‍ර මන්ත්‍ර වලට විරුද්ධ වුණා. මට කියන්න ඊට පස්සේ මොකද්ද ඒ යෝජනා කර වාණ්ඩියපත් වෙච්ච හැම ඇමතිවරයෙක්ම නැකතක් බල්ලිවරලා අසං කරා ඇමතිකම් බාරගත්තා තිරුපති යනවා මට ලැජ්ජයි මේ විශාල විශාල දේවාදීහිලකට ආපහු යනවා මේගොල්ලෝ හරි ඒතර ජෝති මගේ යෝජනාව පරාජිතයි ඒ නිසා මේ විදිහට මගේ තුන යෝජනාවලියක් ඒවා මගේ යෝජනාවලියක් මිසක් ඒ UMP කේ යෝජනාවලියක් නෙමෙයි UMP කේ යෝජනාවලියේ කඩේයන්ෙක් බවට මම පත් වුණා නම් එහෙම මං ජයග්‍රහණය කරනවා මං එහෙමුනේ නෑ මං අද කම්පා වෙන්නේ මොකටද දන්නවද
ඒ ජාතියේ වශිබෝලියක් තියන් ඉන්නනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ලැජ්ජාවනේ තුම්මා මොකද්ද කියන්නේ? ඒ නිසා ඒ යෝජනාවලිය පරාජිතයි. මුන් ඔක්කොම එකයි. ඔබට හිතනවාද ඒ දේශපාලන වෙනුවෙන් කැප කරපු කාලය හරි අපරාධික හිතනවා. ඒ වෙලාව එක්තරා වෙලාවක ලහිරු ඒක හිතුණා ඒ හේතුව මට ඔය ඡන්දේදී මන් දන්නවා ලංකාවේ දේශපාලකයෝ ඡන්දයක් ඉල්ලුවාම ඒකෙන් ලැබෙන ආධාර මුදල් ටික ඇතිළු ඒ මනුස්සයාට ලයිෆ් ටයිම් ඉන්නවා. ඒ නිසා සමහර දේශපාලකිනෝ ඡන්දෙ ඉල්ලන්නේම දිනන්න නෙවෙයි ඒ ව්‍යාපෘතිය ඇති එක ඇති වෙන අර මේ විශාල ධනස්කන්ධයත් එක්ක පරි ගනුදෙනුවක් ආධාර මන් දන්නවා මිලියන් 300ක් ආධාර ගත්ත මිනිස්සු ඉන්නවා මිලියන් 300ක් ඊට පස්සේ මිනිස්සු නම් මිනිස්සුන්ට කඩේ යන්න වෙනවා මන් දැන් ලහිරුට මේ වැඩසටහන සහ ඔයා කැමති නිසා මගෙන් මෙහෙම එකක් අහන්න මම උදාහරණයක් දෙකක් කියන්න එකක් මගේ ඡන්දයට මට යාළුවන්ගෙන් හම්බුන ලක්ෂ 20යි අනේ සේරම අරි හරි ඒ නිසා මට එක පැත්තකින් දුකක් නැහැ මං කාටවත් වකිවට බැඳිලා නැති නිසා මගේ ව්‍යාපෘතිය පරාජිතයි ඇත්ත හැබැයි ඡන්දයෙන් පරාජය වුණාට මම හිතනවා මගේ දේශපාලන යෝජනාවලිය තාම පරාජය වෙලා නැහැ මම තාම මේක අරගල කරා වත් එක්ක මේ සංවාදීදී මම මගේ යෝජනාවලිය නැවත කියනවා මේ මම එක නැවත ගේනවා ඒ අරගලය තුල මං ඉන්නවා ඒ නිසා මේ වෙලාවේ කිසිම එක්කට බයින් මේ කතා කරන්න හොඳ නැහැ හරිද බය කියන එකම දැජ්ජාසහගත කාරණයක් මිනිස්සුන්ට ඒ නිසා යෝජනාවලිය තුල මම ඉන්නවා තාම වටේට පේනවා පරාජය ඉතින් නෑ මං තාම ජාතිවාදියෙක් නෙමෙයි මේ දවස් දෙකේ පෝස්ට් දානවනේ උඩින්ම දානවා හතරක් පහක් මෙහෙම දාලා දානවා අපිට පුටින් වගේ නායකයෙක් ඕන හා අපිට ජපානය වගේ නායකයෙක් ඕන කියලා ඒ සාන්ද්‍රණයේ අඩු හිට්ලර් අර නෝර හාමුදුරුවන් හන්සේ කියන හිට්ලර් කෙනෙක් ඕනේ කියලා ඒතර අර පුටින් කියන්නේ සාන්ද්‍රණයේ අඩු හිට්ලර් හරි හිට්ලර්ුයි නැපොලියන් වගේ අය මුසොලිනිලත් කරේ ජාති මුල් කරගත් අරගලයක් නේ මේ පුටින් කෙනෙක් කියලා ඒකට හිට්ලර් කෙනෙක් කියලා මේ සමාජ ඉල්ලා සිටින මේක හරිද දැන් මේකට විරුද්ධ වෙන්න ඕනේ නැද්ද ඒකට හේතුව ඔයා මගේ මුලින් ප්‍රශ්නයක් අහනවා නේද ලහිරෝ පාසල් යන එක සම්බන්ධව දරුවන් සම්බන්ධව අපි අමතක කරලා තිනවනේ යාළුවෝ 30 අවුරුදු යුද්ධයක් තිබුණා කියලා හරි ඒ 30 අවුරුදු යුද්ධේ 1983 ජූලි කලබල වෙනකොට මං අත්තිඩියේ පෙරකුම්මාවතේ හිටියේ මන් දැක්ක දෙමළ මිනිස්සු මරපු හැටි මන් දැක්ක සරමුස්සගෙන් රත්මලානේ මුස්ලිම් මිනිස්සු සරමුස්සන් ආපු හැටි කොන කපලා අපේ බලපල්ලා අපි දෙමළ නෙමෙයි කියලා මැරුවා භාෂාව නිසා දෙමළ ගොඩේ දාලා මුස්ලිම් අයත් මැරුවා 83 හරි 200ක් විතර තිබු එල්ටීටී එක අවුරුද්දකින් 20000ක් විතර වුණා ඒ ඛේදවාචක අපි දැක්කනේ ඒ 30 අවුරුද්ද මීට පස්සේ පනිෂ්මන්ට් එක කෑවනේ තන බෝම්බයක් පුපුරනවා මෙතන පුපුරනවා අම්මා වෙනම් බස් එකේ යනවා තාත්තා වෙනම් බස් එකේ යනවා මරනොත් එක්කෙනයි මැරෙන්නේ දරුවෝ වෙනම් බස් වල යවනවා මරනොත් එක දරුවෙක් ඉතුරු වෙයි කියලා ඉස්කෝලේ ගාව අම්මලා ආරක්ෂා කරා නේ අපි hina වුණා බංකුවක් දාගෙන අම්මලා කුඩේ තියන් ඉන්න කොටින්ට කුඩෙන් ගහන්න දෝ ඉන්නේ කියලා නමුත් එහෙම හිටියා ඉස්කෝල වල බෝම්බ දැම්මා හරි උතුරු නැගෙනහිර 600 ගන්නක් පොලිස් නිලධාරීන් මැරනවා කියලා දන්නවද ඉතිහාසයේ තිසවරුදු යුද්ධයක් තිබ්බා. හැබැයි යුද්ධ ඉවර වෙලා ඒ දවස්වල අවුරුදු 10 12 හිටපු කොල්ලෝ කෙල්ලෝ ටික හිටියේ. උන් දැක්කේ විනින් වෝ එකක්. උන් විනින් වෝ එකක් දැක්කා. උන් විනින් වෝ එකේ සරත් පොන්සේකාගේ පෞරුෂය දැක්කා. ආරක්ෂක ලේකම් ගෝඨාභය පෞරුෂය දැක්කා. රජ වෙච්ච මහින්ද රාජපක්ෂගේ පෞරුෂය දැක්කා. විනින් වෝ එක තියෙන මොරල් එක තමයි තාම තියෙන්නේ. දැන් ඒකත් එක්ක හදපිකේ රණවිරුය හැදුවා. ලෝකීට විශාලම දේශ මේ ත්‍රස්තවාද සංවිධානයේ පරාජය කරා කියන ගුඩ්විල් එක හම්බුණා. හරි රණවිරු උත්සව තිබුවා. දැන් ඒ නිසා විනින් වෝ එකක් දැක්කේ. අවුරුදු 30ක් ආ පරිප්පුව මේ પરම්පරාව දැකලා නැහැ. ඒවා කිව්වහම නිකන් වීර පුරන්න අපේ කතා කිව්වා වගේ. අතීතේ දුර්භික්ෂයක් කිව්වා වගේ. බර්ණස් නගර කිව්වා වගේ. උන්ට ඒවා ප්‍රබන්ධ විතරයි. නෑ ඒවා මේ මහ පොලිස් ඇත්තට සිද්ධ වෙච්ච ඒවා. දැන් මට කියන්න මේ අවුරුදු 30කට පස්සේ ඉපදිච්ච මේ પરම්පරාවෙන් උන්ට දැන් අවුරුදු 20යි 23යි 24යි. උන් කියනවා කොටින්ට ගැහුවා නම් අපි එළුවන්ට ගහනවා. කණ්ඩේපා ප්‍රභාකරන් ගින්දන්ට යන්න ඕනද? අර යුද මානසික තත්ත්වයකට හිට්ලර් කෙනෙක් ඉල්ලමින් ඉන්නවා. විශාල විවසනයකට යමින් ඉන්නවා. මේක දේශපාලනිකව තේරුම් ගන්නවා. මගේ ප්‍රශ්නේ
මේක දේශපාලනිකව තේරුම් ගන්න ආණ්ඩුවට පුළුවන්. රනිල් එක පැත්තක. මහින්ද වෙලක පැත්තක. මෛත්‍රි එක පැත්තක. පුදුම කාලකන්නේ. පුදුම කාලකන්නේ. දේශපාලන විග්‍රහයක් ගෙනාව නැහැ එකෙක්වත්. මේ මොහොතේ දේශපාලන විග්‍රහයක් ගෙනාව එක්කෙනයි. මම එකඟ නැති වුණාට පෙට්‍රුගාමි පක්ෂයේ පුබුදුජාගොඩ විතරයි. ඒක YouTube එකේ දෙන කරුණාකරලා අහන්න. ඒක දේශපාලන විග්‍රහයක්. දැන් මට විවේචනයක් එනවා අපහු. පුබුදු මේක කරපු නිසා මේ ගොඩක් අය අහුවේ නැහැ. මේ අනුර කුමාර කරා නම් ගොඩක් අය අහන්න. ඒ පුබුදු කරේ මේ මොහොතේ JVP එකේ අනුර කුමාර දිසානායක කරන්න ඕනි ප්‍රකාශය. ඒක තමයි දේශපාලන ප්‍රකාශය. හරි. ඒ නිසා මේ වෙලාවේ දේශපාලනිකව තේරුම් ගන්න විශාල පීඩිතයන් පිටසක්. මම නිකන් සරල උදාහරණයක් කියන්නම් ඔය මං අර කිව්වා එක නොතේරෙනවා නම් අපි පාරේ බල්ලෝ දෙන්නේ පොරකද්දී අපි බේරගන්නේ හපා කණ්ඩ එන ගොදුරු කරන බල්ලා නෙවෙයි ගොදුරු වෙන බල්ලා බේරගන්නවා ගලකින් ගහලා එනවා ගෙදරේ ලේනෙක් කණ්ඩ පූසෙක් ආවහම ගෙදර පූසා වුණත් අපි පූසට ගලකින් ගහනවා ලේන බේරගන්නවා ඇයි දන්නවද අපි හැම වෙලාවෙම පීඩිත වෙනින් පිණිහිටියේ ඒ නිසා මම පීඩිතනේ ප්‍රකාශයක් කරා එක මොහොතකදී ජාතිවාදී පකයිනි කියලා සිංහල දෙමළ මුස්ලිම් හෝ ඕන ජාතිය කියන පකයන්ට තමයි ඒ කිව්වේ මේ පකය කියන එක දේශපාලන වචනයක් වාස්තු වෙන ආනාකාර පාර්ලිමේන්තු භාවිත කරලා හැන්සාඩ් ගත වෙලා තියෙන නිසා දැන් සබ්බි වචනයක් ඒක මේක කොටු කරගන්න මම සිංහලෙන් විතරක් කියනවා මම ඒ වෙලාවක මුසල්මානි මිතුරු නවතින්නේ කියලා මොකද අවුරුද්දකට කලින් දිගන වෙච්ච සිදුවීමේදී ඔවුන් පීඩාවටපත් වෙයි කියලා තමයි නවතින්නේ මගේ යෝජනාව නවතත් ඒ වචන ටික කරලේට ඇවිල්ලා මේ දවස්වල ඔව් මම නවතින්නේ කිව්වා ඒකේ මොහොතර සාපේක්ෂක දැන් නෙවෙයි. ඒතර මේ මොහොතේක දැන් අදලා ගන්න. හරි. ඊළඟට මම පෝස්ට් එකක් දැම්මා. අසල්වාසියාට ආරක්ෂා කරන්න. මං කිව්වේ නෑ ත්‍රස්තවාදී ආරක්ෂා කරන්න කියලා. ලහිරුවා මගේ අල්ලපු ගෙදර නම් ඉන්නේ. උඹ ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියලා මං දන්නවනම් මම ඔව ආරක්ෂා කරනවා. හරි. ඒ නිසා ඒ යෙදුම් ඒ කිව්වේවා මේ මොහොතේ වලංගු බව මං කියන්නේ. ඔබට හිතෙන්නේ නැද්ද මේ සංහිඳියාව කියලා කියන්නේ එක අන්තවාදයක් කියලා? භාෂාවේ තියෙන සමහර වචනවල අර්ථ භාවිතයත් එක්ක ලහිරු වෙනස් වෙනවා. භාවිතයත් එක්ක වෙනස් වෙනවා. ඉස්සර අපි පට්ට කිව්වේ නිකන් කැත වාගේ දාන පට්ට කැතයි වායකක් කියන්නේ. පට්ට වේසි කියලා කිව්ව ගමන් පට්ට වචන. ඒ වචනේ පස්සේ නිකන් පට්ටයි උනේ නිකන් මාරයි කියන එක නේද? පට්ට වැඩක්. නරක වැඩක් නෙමෙයි වාගේ. භාෂාවේ අර්ථය වෙනස් වෙනවා. සංහිඳියාව කියන වචනේ තිබිච්ච ලස්සන අර්ථය මේ ආණ්ඩුව ගූ දාලා ගූ වලින් අයිසින් කරලා කැත කරලා නැවැත්තුවා. හරියට නිකන් දැන් සංහිඳියාව කොහොම නිකන් ගූ වලින් අයිසින් කරපු කේක් එකක් වගේ පේන්නේ. ලස්සන වචනයක් මුන් නැති කරා. වචන ප්‍රශ්නයක් නෙවෙයි. මුගේ දේශපාලන භාවිතයක්. ඒක මතම දැන් අපි මේ පහුගිය කාලේ මේ දැක්ක බොදුබල සේනාව වද හිතනවා මේ පාර්ලිමේන්තුවේ ඔක්කොමල වැඩිපුරම ඉන්නේ බොදුබල සේනාවේ නියෝජිතයන්ද කියලා. ඒ කෙනෙක් අපරයා දැඩි ලෙස කතා බහ කරනවා ඉන්න බැයි නම් මේ රටේ මුස්ලිමානුවන්ට යන්න අපේ රටේ. මේ බොදුබල සේනාවේ මේ අංග දකින්නට හම්බෙන්නේ මේ ඊළඟ ඡන්ද ගුණ්ඩුවද? අපි උතුරත් එක්ක යුද්ධ කරද්දී එතන උතුරේ අරගලය කරපු අයට තිබුණා අරමුණක්. රටක් කියලා. දැන් අපි ජාත්‍යන්තර යුද්ධයකට පැටලා ඉදදී අරමුණ රටක් නෙමෙයි. මේක ලෝකෙට ඇමිල්ල ඉවරයි. ඒ නිසා අපේ රටේ 2025 වෙද්දි විතර 20 නෙවෙයි 25 වෙද්දි විතර පහළ වෙන පාලකයා මේ රටේ ව්‍යාපාරික ඇමරිකානු බේස් එක එහෙම නැත්නම් චීන බේස් එක පාලනය කරන්න පුළුවන් මැනේජ් කරන්න පුළුවන් මැනේජ්මන්ට් කරන්න පුළුවන් මිනිහෙක් තමයි පත් වෙන්නේ. හරි. ඒකේ පෙරගාමි පාලකයා ඊළඟ ඡන්දෙදී. එමුණොත් 2020 මිනිස්සු ඉල්ලන්නේ මේ 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 සිදුවීම එක 2020 ඉල්ලන්නේ මේ නැවතත් යුද මානසිකත්වයේ නායකයෙක්ද? නවත්තන්න බෑ. යුද මානසික නායකත්වයේ කිල්ලයි. හරි. දැන් රටක් මෙතෙන්ට හැරෙද්දී මට මතක් වෙන මේ වෙලාවේ වික්‍රම බහව කරනවා මේ සති දෙක සිදුවීම ඇතුළේ මේ බහවාතිශය ගැස්සෙන ගැස්සිල්ල වික්‍රම බහව අවුරුදු 30ක් අතර කොහොම ගැස්සෙන්නේ
දශක 3ක් එක මතයක වික්‍රම බහ වින්න මම කියන මේ වෙලාවම යෝජනා කරන මිනිසුන්ට දශක 30ක් දශක 3ක් අවුරුදු 30ක් ජාතිවාදී නොවිඳි මේ කොන්ද වික්‍රම බහ වින්න ගන්න කියලා ආගම්වාදී කොන්ද වික්‍රම බහ වින්න ගන්න කියලා ඒ ඔක්කොම ප්‍රහාරයන් ජනතා විමුක්ති පෙරමුණ යුද්ධෙට ගියා ඔය පෙරතුගාමී හිටපයි ඒකට ආශිර්වාද කරා මුළු රටම එතන හිටියා ගහන්න ඕනේ කියලා වික්‍රම බහ කව නැහැ හරි ඒක දේශපාලනිකයි ඒකට හේතුව අපි දෙවන ලෝකෙට විරුද්ධයි පළමු ලෝකෙට විරුද්ධයි හිට්ලර්ට විරුද්ධයි දේශීය හිට්ලර්ට පක්ෂයි දේශීය යුද්ධයට පක්ෂයි මේ ගුරුවරු උගන්නන අය උගන්නනකොට කියනවා කතා කරද්දි කියනවා අප්‍රිකාවේ මැන්ඩෙලා සුද්දන් රුද්දොහමේ අරගල කර අපේකට ඒ වර්ණ ભેදවාදයට විරුද්ධව අදහස් ප්‍රකාශ ඒ පොත් කියවනවා ඒ චිත්‍රපටි බලනවා ඒ ਵਿਚාරය කරනවා වර්ණ ભેදවාදෙට මෙහෙදි ඒක නැහැ ඒ කියන්නේ ජාත්‍යන්තර යුද්ධයට විරුද්ධයි දේශීය යුද්ධයට පක්ෂයි ජාත්‍යන්තර හිට්ලර්ට විරුද්ධයි දේශීය හිට්ලර්ට පක්ෂයි ජාත්‍යන්තර ආගමික සංවිධාන වලට විරුද්ධයි දේශීය ඒවට පක්ෂයි මේක විසඳ ගන්න ඕනේ ලස්සන ඒ නිසා මේ වෙලාවේ මම යෝජනා කරන්නේ නිහඬවින් අයට කරුණාකරලා කතා කරන්න ඔබ මේ දශක ගණනාවක් ළමයි සමගින් ඒ අධ්‍යයන කටයුතු කරපු කෙනෙක් ඔවුන්ගේ මේ මනස හැසිරීමත් එක්ක හිතෙන්නේ නැද්ද මේ යුද මානසිකත්වය නැත්තම් මේක ජයග්‍රහණය කිරීමේ ඒ බලාපොරොත්තුවත් එක්කම ගෝඨාභය රාජපක්ෂට වැඩි chance එකක් තියෙනවා කියලා මේ මානසිකත්වයෙන් ජයග්‍රහණය කරන්න මම දන්නේ මේ මට මම ගෝඨාභය ගැනවත් සරත් පොන්සේ ගැනවත් කේන්දර බලන මිනිහෙක් නෙවෙයි මේ වෙලාවේ. නමුත් ඔවුන්ගේ මානස හැසිරීම ඔබ ඔය කියන අවුරුදු 20 වයස කට්ටියගේ මට ගෝඨාභය රාජපක්ෂාවත් එකයි සරත් පොන්සේකාවත් එකයි දෙන්නම තුලාවේ දෙපැත්තක්. ඒක දේශපාලනිකයි. දෙන්නම යුදමය කැරක්ටර්ස් දෙකක්. යුද්ධයේදී ප්‍රොෆෙෂනල් දෙන්නේ ඒ නිසා යුද්ධයෙන් ප්‍රොෆෙෂනල් රටක් හදන්න රටේ අය කැමති නම් මට කරන්න දෙයක් නැහැ. දෙන්නෙක් කෙනෙක් තෝරගන්න කියලා. 21 වෙනිදා ඇත්තට මොකක්ද උනේ? මොකක්ද ආරම්භ ඔබට හිතෙන විදිහට? ඔබේ දැක්ම නම්. ඇත්තටම දිගු කාලයක් තිස්සේ ඉස්ලාම් අයට පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද්ද හේතුවක් එක්ක මේ සිංහල බෞද්ධයත් එක්ක පොඩි සංස්කෘතික සම්බන්ධයක් හදාගෙන නිකන් පොඩි ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සිංහල සමාජයට අර දෙමළ හින්දුන් හින්දුන් එක්ක තිබ්බ තරම් මේ සංස්කෘතික සම්බන්ධයක් අපිට තිබුණේ නැහැ ඉස්ලාමයන් එක්ක. සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය, ක්‍රීඩා, ඒවත් එක්ක නිකන් දෙමළ අය ඒගොල්ලෝ හරක් ඇති කරන, ඒගොල්ලෝ කිරි බොනවා. පොඩි පොඩි සංස්කෘතික මේ සම්බන්ධයක් තිබුණා. හැබැයි ඉස්ලාම් ආගමේ තියෙන නිකන් අර හරක් මරන, ආයුධ පාවිච්චි කරන, රේඩුව මරන, බිලි කපන එකත් එක්ක අපේ සංස්කෘතිය සම්බන්ධ තිබුණේ. ඒ නිසා මේක පොඩ්ඩක් ඈතයි. ඒ නිසා සිංහල බෞද්ධයෝ හින්දු කෝවිලට ගියා. නළුරු කෝවිලට ගියා. නළුරු කෝවිලට ගියා අය දල්දා මාලිගාවට ආවා. හැබැයි කවදාවත් මුස්ලිම් පල්ලියක් අතට ගිහිල්ලා නැහැ. මරදාන පල්ලිය අතට ගිහිල්ලා නැහැ. ඔබ කවදාවත් ගිහිල්ලා නැද්ද? නැහැ. මම මිත්‍යොත් එක ගිහිල්ලා තියෙනවා. මං කියන්නේ එහෙම නෙමෙයි. සංස්කෘතික මේ දොරක් ඇරලා තිබුණේ. ඒක ඇත්ත. චර්ච් එකකටත් යන්න පුළුවන්. චර්ච් එක ඇරලා තියෙන්නේ. උදාහරණයක් ඔත් තේවත්තේ පල්ලිය බලන්න ට්‍රිප් යනවා. රාගම තේවත් පල්ලිය බලන්න. මන් දන්නේ මුස්ලිම් පල්ලියක් බලන්න ට්‍රිප් යනවා කියලා ලංකාවේ. පොඩි පොඩි දුරක් හදාගෙන තිබුණා. ඒ නිසා මේ පොදුවේ මුළු එකම එකතු වෙලා මේ වෙලාවේ මුස්ලිම් සමාජයට ගහන්නේ ඒකයි. හරිද? අපි ආලුවොත් එක්ක වටලප්පමක් එක්ක කරන ගණදෙනු වාගේ නිකන් දිග ළඟ සංස්කෘතික සම්බන්ධයක් ටිකක් අඩු වුණා පහුගිය කාලේ. අනිත් පැත්තට ලෝක මට්ටමේ ගත්තාම අර ව්‍යාපෘතියක් විදිහට බෝ වෙනවනේ. මම උදාහරණයක් කියන්නම්. දැන් 1917 රුසියාවේ ගැහුවට පස්සේ රටකට ගහන්න ඕනි අරගල කරන්න ඕනි කියලා මේක චිලියේට බෝ වෙනවා. අයන්ඩේ මේක කරනවා. කියුබාවට බෝ වෙනවා. කියුබාවෙම එහෙම පටන් ගන්නවා. ක්‍රස්තෝ ඊට පස්සේ අරගල වෙනවා. චේගුවර බොලීවියාවට යනවා. ඊට පස්සේ චීනයට යනවා. මාවසීතුන් පටන් ගන්නවා. හරිද? බ්‍රිතාන්‍යයට යනවා. ඒත් ලංකාවට එන්නේ පෙරලා කොල්නිල්ල ඉන්නේ තේකෙම කැලේ විදිහට තමයි. මේ මාක්ස්වාදී පොඩ්ඩක් මෙහෙම යනවානේ. ඒ විදිහටම බලන්න අයිතුල්ලා කුමේනිගේ කේස් එකෙන් පස්සේ ඉරානේ ඉරානි ගෑනුන්ට මොකද උනේ? අර මාන්ලි පොන්සේකලා සෝනියල් සලාවේ කොට ගවුන් ඇඳන් හිටු මිනි ගවුන් ඇඳන් හිටපු ඉරානි කෙල්ලොන්ගේ ඡායාරූප ඕන් තරම් YouTube එකේ තියෙනවා.
වීදිවල දහස් ගණන් පිරලා කොට ගහුන් නැතගෙන සංග්ලාසස් දාගෙන නල්ලි දාගෙන බෑන් බෑග් දාගෙන ඇවිදගෙන යන සංස්කෘතියක් කියන්නේ අද මුළු මූණම ශරීරය වහගෙන බිල්ලොට් එකක් යන ගෑනු ටිකක් දැන් තේරෙනවා දිරානේ වෙනස් වුණානේ ඇෆ්ගනිස්තාන් 72 ඡාය රුපියයක් කරන් බලන්න අද කොහොමද ඇෆ්ගනිස්තාන් මෙන්න මේ මූලධර්මවාදී කාරණාව ලංකාවට බෝ වුණා ඒ නිසා ඉස්සර අපි අද්දි මඩකලව පැත්තිය අද්දි අම්පාර හරහා යද්දි බේරුවලින් යද්දි අර දොරකොඩින්න මුස්ලිම් කාන්තාවක් නිකන් නන්නා දුන්න පිරිමියෙක් දැක්කහම නිකන් සාරි පොටෙන් ටක් ගාලා ලුවහම පොඩි සිම් පහර ලස්සනයි ඒ සාරි පොට තමයි මේ වර්ධනය වෙන්නේ අර ලෝක වර්ධනයත් එක්ක සමානයි මේක අද්දීනේ කරන්න තිබුණේ දැන් නෙවෙයි ශරියා බැංකු පටන් ගද්දි විශ්වවිද්‍යාල පටන් ගද්දි ඇයි මේ විශ්වවිද්‍යාල ජාතියකට මම යෝජනා කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලේ තියෙනවා ජාතියක්වත් ආගමක්වත් කුලයක්වත් නියෝජනය කරන්නේ නැහැ. මුස්ලිම් ළමයත් එන්න, දෙමළ ළමයත් එන්න, යාපෙන්නුත් එන්න, මඩකලපුනුත් එන්න. හරිද? විද්‍යාත්මක විෂය ධාරාවක් රටක ඉගෙන ගන්න එක ජාතික විෂය ධාරා පද්ධතිය. එච්චරයි. ඕගලන්ගේ සංස්කෘතික කාරණා පන්සලේදී ටික වෙනව දහම් පාසලේ කරගන්න. ඒක බෞද්ධයන්ටත් එච්චරයි. කතෝලිකයන්ටත් එච්චරයි. මුස්ලිම් අයටත් එච්චරයි. ඉසි ඉන්නේ පොදු අදහසට එන්නේ මේ වෙලාවේ මිනිස්සු එකඟ වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ උඹලගේ ශරීරය බෙන්කෝ නමත්තපන් කියන එක විතරක් නෙමෙයි. අනිත් පැත්තෙන් කවුරු හරි කතෝලිකයෝ එහෙම අරමුණක ඉන්නවනะ. ඇයි පහුගිය කාලේ කතෝලිකයන්ගේ පොඩි පොඩි කෑලි ආවේ? ඒවට ගැහුවේ අපි දැක්කනේ. හරි. ඒක දෙක මේ වෙලාවේ හොඳට නිරීක්ෂණය කරන්න. මේ වෙලාවේ හරි ලස්සන චරිතයක්නේ කාදිනල්තුමා. හැබැයි මාස කීපයකට කලින් කාදිනතුමාගේ ප්‍රකාශනයක් බලන්න. සමරිසි විවාහයන් පිළිබඳව මොකද්ද කරව යෝජනාව? නත්තල් ගහගෙන මොකද්ද කරව යෝජනාව? ඒ වෙලාවේ මම කාදිනතුමාට බැන්න නැති වෙන්නේ. ඒක වෙලාවට. මොකද නත්තල් ගස් හදන කාදිනතුමා අවසර ගන්න ඕනේ නැහැ කියලා. මොකද එහෙමනම් මේ කිරුළපනේ අර සයිප්‍රස් ගස් උගුරන්නත් අවසර ගන්න ඕනේ කියලා. තොටලඟ තොරණ හදන්න මහානායක හඳුනන අවසර ගන්න නැහැ. නගර සභාවෙන් පර්මිෂන් ගන්න. ගෙන ගෝල් පේස් එකේ වැඩේ කරන්න කොළඹ නගර සභාවේ මිසක් කාදිනල් ගවසරෝ නැහැ කියලා මම කිව්වා. අන්න ආගමක මේ දිහත් තියෙන නමත්තන්ට ඕන. ඒ සමංගේ කාදිනල්තුමාට පෞද්ගලික භාපයක් නෙමෙයි. නත්තල් ගහය දීම කියන සංස්කෘතික කාරණාවට ආගමික මැදිහත් වීමට ගහන්න ඕන. මොකද සයිප්‍රස් හස් සිකුණන්න එකෙන් පර්මිෂන් ඕනේ නැහැ. හරි. ඒ නිසා අපිට මේ ගෙදර තොරණක් හදන්න ගෙදර මිදුලේ රාසවෙන් අවසර ගන්න ඕනේ නැහැ මිසක් එකට. දෙකම එකයි ඈ. ඒකට ගහුවා. විද්‍යාත්මක දේවල් සම්බන්ධ බලන්න මේ කාදිනතුමාගේ දැම් ප්‍රකාශ පට්ට ප්‍රගතිශීලී මගේ යෝජනාව දෙකෙන් එකක් ෆේක් එකක් දෙකෙන් එකක් ෆේක් එකක් දෙකෙන් එකක් ෆේක් එකක් අනේ පුතා ඒකෙන් කොයි එක ෆේක් වුණත් හොඳයි මම දන්නේ මම මේ බෝලේ දාලා කියන දෙකෙන් එකක් ෆේක් එකක් මම කියන හරි එතකොට මයිටිපාල සිරිසෙන මහත්මයා ෆේක් 40ක් විතර තියෙනවා ඔරිජිනල් එක හොයාගන්න බෑ මම එක උදාහරණයක් කියන්නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මගෙත් එක්ක අර වශී බෝලේ ගැන කියද්දි හක හක ගාලා hina වෙලා තියෙන රැස්වීම් වල මට පිටිපස්ස ඉඳලා ඇයි මම මේකට ගහනවා මහින්ද රාජපක්ෂ නැති වෙන්නේ අනේ දෙයි හාන්දුරන ලහිරු මේ මිනිස්සුයත් දැන් එකක් තියාගෙන කරකවනවා කවුද මේ මම මොකද කරන්නේ එකක් තියනෝ දැන් අතේ මේ කරකවන්නේ එයත් එක්ක පුවත්පත් මේ රූපහානි සාකච්ඡා එයා මට කියනවා රාජපක්ෂ ෆ්ලයිට් එකක් ගේන්න හොද මෙන්න ඩීටේල් කියලා මම ඒකට ප්‍රශ්න කරන්නේ යා ඒක කොහෙද ආදායම් වීදම් ගැන කියපුවා මං ඇහුව එක වෙලාවකදී මූන්තම් ප්‍රශ්නයක් ඇස් දෙක දිහා බලාගෙන ජනාධිපති කමේ රහ වැටෙන වෙලාව නේද කියලා නෑ මං ආයෙත් නෑ මට ඉතාම දුක 2015 ජයග්‍රහණයත් එක්ක මැන්ඩෙලා කෙනෙක් වින්න හිටපු මිනිස්සෙක් නෙල්සන් මැන්ඩෙලා වෙන්න පුළුවන්කමක් තිබිච්ච මිනිස්සෙක් කැමිලස්ගේ ගජමෑන් වීමින් පවතින එක ගැන පුරි කනගාටුවක් කරන්න දෙයක් මගේ සාකච්ඡාවකදීම මේ නාවික හමුදාව හිටපු රියල් ඇඩ්මිරල් සරත් ඊරසේකර මහත්මයා පැවසුවා මේ ඉගෙන ගත්ත අයව බ්‍රේන් වොෂ් කරන්න හරි ලේසි ඒක තමයි මේ පාස් කිරුදා ප්‍රහාරේ අපි දැක්ක වෙනස ඔබතුමා සරත්වීරසේකර මහත්මයා ඔය කරන ප්‍රකාශ සම්බන්ධව ඇත්ත කාරණාව තමයි සරත්වීරසේකර මහත්මයා තමයි කලාකෘති සම්බන්ධව සුලගෙන පිලිස චිත්තපටය කරපු වෙලාවේ
රියාලාද්මිරාල් සරත් වීරසේකර තමයි කිව්වේ විමුක්ති ජය සුන්දරයි මායි දේශද්‍රෝහියෝ ඒ දෙන මරා දාන දුන්නේ කියලා. දිවින පත්‍රයේ පුල් පිටුවක ලිපිය තිබුණා. හරි. කලාකෘතියක් සම්බන්ධයෙන් ඒ තරම් ද්වේෂාගත ප්‍රකාශයක් කරන්න පුළුවන් මිනිසෙක් ඔය අධ්‍යාපනය කියලා කියන්නේ මොකද්ද කියන එකේ වෙනම අහගන්න ඕනේ. ඒ අධ්‍යාපනය කියන්නේ මං අධ්‍යාපනය කරන එකක් නෙවෙයි. සරත් වීරසේකර වාගේයි හිතන්නේ මේ කොටියගේ ගුහාවේ විතරයි යටකරු තියෙන්නේ කියලා. මං හිතනවා සිංහයාගේ ගුහාවේ යටකරු තියෙනවා මුස්ලිම් පල්ලියෙත් කඩු තියෙනවා කියලා. මේක පිළිගන්න. හරි. කොටියගේ ගුහාවේ යටකරු වගේම සිංහයාගේ ගුහාවේ යටකරු තියෙනවා හරිද? මුස්ලිම් පල්ලියෙත් කඩු තියෙනවා කියන එක පිළිගන්න වෙනවා. ඒ නිසා අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. හරිද? අර බුරුකාව දාන් ඉන්න එකේ තියෙන ඇඳුමේ අරමුදේ තියෙන වගේම ජාති ගඳුන් ඇතුළේ ඉන්න ෆේක් වල සම්බන්ධනොත් එහෙම ගැටලුවක් තියෙනවා දෙකම එකයි හරි ඒ නිසා ඔය සරත් විසිර මහත්මිය අධ්‍යාපනය කියන්නේ මම හිතන්නේ මං අධ්‍යාපනය කියන එකට නෙමෙයි ඒ අධ්‍යාපනය කියන්නේ ජාතිවාදී සහ ආගම්වාදී සම්බන්ධයෙන් ඉතා මූලධර්මවාදී කෙලවරකදී විනාශය දකින්න කර තමයි එයා අධ්‍යාපනය කියන්නේ එහෙමයි බ්‍රේන් වොෂ් කරලා බෝම්බ බඳින්න ලේසි කියන එක ඇත්ත මං ඒකට අධ්‍යාපනය කියන්නේ ඔබතුමා මොකද හිතන්නේ දැන් LTT ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මරන බොහෝ දෙනෙක් ඇවිල්ලා මේ තරම් ඉගෙන ගත්තා එන්නේ මේ යෝන් සාමාන්‍ය පවුල්වල මිනිසුන්. හැබැයි මේ මේ පාස්කෘත ප්‍රහාරදී මේ අන්තවාදී මුස්ලිම් වරුන් සමග හිටියේ කොහොම රටවල ඉගෙන ගත්ත මම ඒක මෙහෙම මෙහෙම දේශපාලනිකව කියන්නම් ලහිරු LTT කර්මන අපි කලින් කොනේ භූමියක් කියලා. දැන් යුද්ධේ තියෙන හිතේ ආගම තියෙන හිතේ ඒ නිසා මගේ ඉස්සරහට ඇවිල්ලා මේ මාව සම්මුඛ සාකච්ඡාවක් ලක් කරන ලහිරු මුදලගේ කියන චරිතය කාපාට ටී-ෂර්ට් එකක් දාලා ඩෙනිමක් දාලා පිරිත් නූලකුත් ගැට ගහගෙන මගෙන් ප්‍රශ්න අහනා මෙතන මගේ ඉස්සරහට වෙලා. චෙක්කරොත් වගේ බෝම්බයක් නැහැ. ඔය සූසර් බෝම්බ කෙනෙක් නෙමෙයි. හැබැයි ඔයාගේ හිත ඇතුලේ මොකක්ද ඉන්නේ කියලා මම කොහොමද දන්නේ? ආගමික යුද්ධය ඇති වෙන්නේ හිතත් එක්ක. ඒ නිසා කරුණා කරලා හිත චෙක් කරා. ඒක සෙල්ලම්. විදහස් රටක් කියන්නේ මොකක්ද ඉස්සරහට මෙතන ඉන්නේ රටකට ආපස්සට යෑමේ තියෙනවා සීමාවක් සහ ආපස්සට ගියාම නැවත ඒමේ තියෙනවා සීමාවක් අපිට අවුරුද්දක් පස්සට ගිහලා ඕටේක් කරගන්න පුළුවන් ගර්ලා යුද්ධකදීත් අපි කියන අඩි දෙකක් පස්සට යන්න අඩියක් දෙක තුනක් ඉස්සරහට යන්න එහෙම පුළුවන් නමුත් අර ලංකාවේ සංචාරක ව්‍යාපාර නැති වෙලා හෝටල් ටික වැහිලා मिरी से तमिल को नाम मटा खेले वेला अली नाम ना मनुष्य रा खेले वेला मानी क्राइसिस से का कावोत बट सीरिया वा क्वाय कथा में फेल नहीं इन सा आपस से हम ये खेले वर आती है ना वहाँ अभी अवरुद्धा गियो तेंद बुलवा देखा गियो तेंद बुलवा ना मुझ गाने करने बे में सीधी है तुरे अभी अवरुद्ध किया पीली मसल ऐसे का धैर्य सांपाने मिनी सुन गया कारण आवा मंग विश्वास करने के युद्ध देखिंग समतला कर ला करन पुला මං විශ්වාස කරන්නේ වෛරේ වපුරලා කරන්න පුළුවන් බඩක් කියලා. මං විශ්වාස කරන්නේ ජාතිවාදී ආගම්වාදී වපුරලා කරන්න පුළුවන් බඩක් කියලා. මං හිතන්නේ හමුදා නායකයෙක් මේ රට ගෙල්ල කරන්න පුළුවන් බඩක් කියලා. වෙරළුස් තීරණය කරන්න ඕනේ. ඔළුව පාවිච්චි කරනවාද නැත්නම් හැංගීම් වලට වැඩ කරනවාද කියලා. දෙකෙන් එකක් තෝරගන්න. එහෙමනොත් ඒ වගේ සහරාණලව කොහොමද හරි මගට ගන්නෙ? ඒක මං කියන්නේ මේ ප්‍රශ්නේ අහන්න ඕනේ ඇත්තටම මුස්ලිම් සමාජයෙන් ළයි. මේ වෙලාවේ මුස්ලිම් සමාජය සම්බන්ධ ඇත්තම ගැටලුවක් තියෙනවා. අපි සිංහල බෞද්ධ සමාජය ඉපදිලා ඒකේ සංස්කෘතික කාරණා සම්බන්ධයෙන් මොනතරම් මේ සිංහල බෞද්ධ මිනිසුත් එක්ක අරගල කරනවද? හැපි නේ මිනිසුත් එක්ක දන්න හින්දානේ. ඇයි මුස්ලිම් සමාජය කොල්ලන්ට කෙල්ලන්ට මිනිසුන්ට බැරි ඒ අරගල ඉස්සරහට ගේන්න? දැන් අපි කතා කරන්නේ සිංහල බෞද්ධ සමාජය ඉපදිලා ඒගොල්ලොත් ගැනනේ. මම මේ හරි පැහැදිලිව කියන්නේ කාරණා. එතකොට මේ ඉස්ලාමික සමාජයේ ඉන්න මොකක් හරි හිතනේ උන්ට මතවාදයක් තියෙන උන්ට ඒක විවේචනය කරගෙන කතා කරගෙන ඉන්න පුළුවන් නේ ඉන්නේ නෑනේ ආවත් කියන්නේ මහ පොඩි මෙහෙම දෙපැත්තට හැරෙන කතාවක් ඒ යෝජනාව ඒගොල්ලන්ගෙන් ඉන්න ඕන එකක් නැත්නම් මේ පීඩාව ඒගොල්ලන්ට වැඩි වෙයි කියන එක තමයි මම හිතන්නේ ඒකට කරන්නේ ඒ පැත්තෙන් යෝජනාව වෙන්න ඕන මම කියන්නේ මම සිංහල බෞද්ධ සමාජයෙන් බැනුම් අහන ප්‍රමාණය තියෙන්නේ ඒ ප්‍රමාණයට බැනුම් අහන්න මුස්ලිම්ස්ලා ඊට ඉන්න ඕන මුස්ලිම් සමාජයෙන් බැනුම් අහන්න එලා මේක ඒගොල්ලන්ගේ වාක්‍යයක්. යකෝ උන් වෙනුවෙන් මෙච්චර කතා කරද්දී උන් එන්න ඕනේ. ඒක මගේ වාක්‍යයක් නෙවෙයි. මේක අපේ වාක්‍යයක් නෙවෙයි. අපි මම හිතන මිනිස්සු තාමත් සාමයේ අද්දක දික් කරනවා.
දික්කරමින් ඉන්නවා. මේක මරණකම් අපි නවත්තන එකක් නෑ. හැබැයි ඔබතුමාට හිතෙන්නේ නැද්ද දැන් මේ 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 මුස්ලිම් අන්තවාදීන්ගේ මේ සිදුවීමත් එක්ක මේ පැටිය රත් වෙච්ච වෙලාවේ රොටි පුච්ච ගන්න අනිකුත් අන්තවාදීන් සහ ජාතිවාදීන්ට මේක හොඳ chance එකක් කියලා. කෙටි වාක්‍යයක් කියන්නම්. ඒකාන්තවාදය පෝෂණය කරනවා කියන්නේ බොහෝ අන්තවාදීන් පෝෂණය කිරීම. ඒකාන්තවාදය පෝෂණය කරොත් ඒකාන්තවාදේ උදව් කරොත් එහෙම තව දහසක් අන්තවාදීන් නියෝසී මතු වෙන්න පුළුවන්. පර්මිෂන් එක හම්බ වෙලා නැහැ. කිසිම අන්තවාදයක් නඩත්තු කරන්න හොඳ නැහැ. කිසිම ආගම්වාදයක් නඩත්තු කරන්න හොඳ නැහැ. ඒක සිංහලද මුස්ලිම්ද හින්දුද නෙවෙයි. කිසිම ආගමික අන්තවාදයක් නඩත්තු කරන්න හොඳ නැහැ. එකක් නඩත්තු කරනවා කියන්නේ තව එකකට වාසියක් දෙනවා. තව බොහෝ වෙනවා. මාධ්‍ය හැසිරීම කොයි වගේ වෙන්නොත් මේ වගේ ලාව. පොඩි අපිරියාවක් තියනවා ළඟ. ඊය. සතුටු නැහැ. මන් දන්නේ ඇයි ඒ කියලා. ඊටාම ලස්සන මිනිස්සු ඉන්නවා ලෝකේ. ඊටාම ලස්සන කතා. සතුටු නැහැ කියන්නේ පොඩි හිරිකිත ගතියක් තියෙනවා. एक वेलावक लहिर मे पिरीसट कि मे पेपोलर लोनती तरकानुकूल पेहदरी करा अहगिरी अहगिरी तर ज्ञान याकती हिता बेरी भूम लिंदे मेडिया पट सीमा हितन एगोल हिता अभी टोपेटमें विन वेंगलती मे 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 गोलीय समाज अभी लोकित संबंध मंदा पूरी ज्ञान या एक योजना करोड़े वीडियो एक कुलवा लाइक एक नोदेम कम हाल खराब आगे तेरूंगा अवसर नोश स्टैंड बै विद्लहर अभी खाली पुराण में फेसबुक के निरंतर अदहास प्रकाश कर फेसबुक मे वे ब्लॉक कर ला प्रश्न पुलवा किसी वाक ब्लॉक कर ला किसी वाक विसदान बे विवृत कदा ओपन करा विवृत संवाद कर संवादी असे गेट मत अदहस अरंगे कथा करो ब्लॉक करेंगे क्या था ये